සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ අවන් එකක්, වීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුව ලිපේ හදාගන්න පුළුවන් රසම රස කේක් එකක්. ඒ වගේම මේ කේක් එක හදාගන්න බිත්තර එකයි පාවිච්චි කරන්නේ. ඉතින් හරිම අඩු මුදලකින්, අඩු කාලෙකින් ගොඩාක් රසට හදාගන්න පුළුවන් කේක් එකක්. හවස තේබන වෙලාවට හරිම ලේසියෙන් ඔයාට මේ කේක් එක හදාගන්න පුළුවන්. ඉතින් ලිපේ බේක් කළා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. අවන් එකේ බේක් කළා වගේම ගොඩාක් රසට ලස්සනට කේක් එක තියෙනවා. බලමු කොහොමද හදාගන්න කියලා. පාට දෙකකින් ටෝටි ෆෝටි අරගෙන තියෙනවා. එක පාටකින් මේ සැහැඳි එක හමාර ගානේ මේ සැහැඳි තුනක් අරගත්තා. ඒකට පාන් පිටි මේ සැහැඳක් එකතු කරලා මේ විදිහට කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. මේ විදිහට පාන් පිටි එකතු කරලා කේක් එකට ටෝටි ෆෝටි එකතු කරාම කේක් එක හැමතැනම යන විදිහට මේ ටික අපිට කේක් එකට එකතු කරගන්න පුළුවන්. ඊළඟට බටර් හරි මාජරින් හරි ග්‍රෑම් 150ක් අරගන්න. ෆ්‍රිජ් එකේ තියෙනවා නම් පැයකට විතර කලින් එළියෙන් අරන් තියාගන්න. ඊළඟට විනාඩියක් විතර මේ විදිහට විස්ක් එකෙන් මේ ටික කලවම් කරගන්න. දැන් මම මේකට සීනි ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. වීඩියෝ එකට අදාළ රෙසිපි එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. එතනිනුත් ඔයාලට ගන්න පුළුවන්. පොඩි කැට සීනි මේකට අරගන්න. ඊළඟට හොඳට බටර් එකත් එක්ක සීනි ටික මේ විදිහට කලවම් කරගන්න. විනාඩි දෙකක් විතර මේ විදිහට සීනි ටික කලවම් කරගෙන මම මේක එකතු කරගන්නවා බිත්තර එකක්. බිත්තර එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්න. සීනි කැට ටික නැති වෙනකම් මේ විදිහට හොඳට මේ මිශ්‍රණය කලවම් කරගන්න. ඉතින් දැන් කේක් බැටර් එකේ මේ විදිහට සීනි කැට අයින් වෙලා තියෙන්නේ. දැන් මම විස්ක් එක අයින් කරගන්නවා. ඊළඟට අපිට ඕනි වෙනවා පාන් පිටි ග්‍රෑම් 150ක්. බේකින් පවුඩර් තේ හැඳි එක හමාරක්. ඒ ටික හලලා මේ විදිහට කේක් බැටර් එකට එකතු කරගන්න. මේ විදිහට පිටි කැට තියෙනවා නම් හැඳකින් මේ විදිහට පොඩි කරලා ඒ ටිකත් කේක් බැටර් එකටම එකතු කරගන්න. ඊළඟට හැන්දකින් හරි ස්පැචියුලා එකකින් හරි මේ විදිහට දෙපැත්ත පෙරල පෙරල මේක කලවම් කරගන්න. මේ වගේ හොඳට පිටි මිශ්‍රණය කලවම් කරගන්න. ඊළඟට අපිට ඕනි වෙනවා කිරි මේස හැඳි තුනක්. ෆ්‍රෙෂ් මිල්ක් අරගන්නත් පුළුවන්, පිටිකිරි අරගන්නත් පුළුවන්. ඊළඟට වැනිලා තේ හැඳි භාගයක්. මේ දේවල් හොඳට කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පදමකට තමයි අපි කේක් බැටර් එක තියෙන්නේ. කලින් අපි සූදානම් කරගත්ත ටූටි ෆූටි ටිකත් මේ වෙලාවෙම එකතු කරගන්නවා. ඉතින් මේක අත්‍යවශ්‍ය නැහැ, ඔයා ගාව තියෙනවා නම් විතරක් එකතු කරගන්න.
දැන් කේක් බැටර් එක හැමතැනම යන විදිහට මේක කලවම් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ කේක් එකේ අවසාන පදම තියෙන්නේ. අද මං කේක් එක බේක් කරන්නේ ලිපේ. ඉතින් මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ඒක ඇතුලෙන් වයරයක් එකක් තියලා හොඳට සීල් වෙන්න වහගන්න පුළුවන් පියනකින් මේක වහගන්න. ඊළඟට විනාඩි 10ක් මම මේක ප්‍රීහීට් වෙන්න අඩු ගින්දරේ ලිපේ තියාගන්නවා. ඊළඟට කේක් ට්‍රේකට ඔයිල් පේපර් එකක් දාලා ඒකේ තෙල් හරි බටර් මාජරින් වගේ දෙයක් ගාගන්න. ඊළඟට අපි හදාගත්ත කේක් බැටර් එක මේ විදිහට කේක් ට්‍රේක ඇතුළට මේ විදිහට දාගන්න. මතුපිට ලස්සනට මේ විදිහට තුනී කරගන්න. මේකේ උඩිනුත් මම ලස්සනට මේ විදිහට ටූටි ෆූටි ටිකක් දාගන්නවා. කේක් එක පොඩ්ඩක් ටැප් කරගන්න. ඊළඟට ප්‍රීහීට් කරගත්ත භාජනය ඇතුලෙන් කේක් ට්‍රේක මේ විදිහට තියලා ඇතුලේ රස්නේ එළියට යන්න ඇති වෙන්න හොඳට මේක සීල් කරගන්න. ඊළඟට මේ විදිහට විනාඩි 40ක් 45ක් වගේ කාලයක් මේක මේ විදිහට බේක් කරගන්න. ඉතින් අඩු ගින්දරේ මේක බේක් කරගන්න. ඉතින් දැන් අපේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. මම භාජනෙන් අයින් කරගත්තා. ඉතින් ඔයාට පුළුවන් ටූත්පික් එකක් පාවිච්චි කරලා කේක් එක බේක් වෙලාද කියලා බලාගන්න. කේක් එක නිවුනට පස්සේ මම මේක කේක් ට්‍රේකින් අයින් කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ගොඩාක් ලස්සනට කේක් එක බේක් වෙලා තියෙනවා. අවන් එකේ බේක් කළා වගේම ගොඩාක් ලස්සනට හරිම සොෆ්ට් එකට කේක් එක බේක් වෙලා තියෙනවා. දැන් ඔයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. ඉතින් අඩු කාලෙකින් අඩු මුදලකින් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කේක් එකක්. හවස තේබුණ වෙලාවට ඔයාටත් පුළුවන් ගෙදරදි මේ විදිහට මේ කේක් එක හදලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. මේ වගේම රසබර වීඩියෝකින් ආයෙත් දවසක හම්බ වෙමු. හැම දිනාටම සුබ දවසක්.